ඉමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින්. ධෛර්යය මත් වීම හා ධෛර්යය මත් කිරීම ඇදහිල්ලේ ගමන තුළ නිරතුරු අවශ්‍ය වන්නා වූ දෙයකි. අවස්ථාව හා අවශ්‍යතාවයට අනුව වදනින් ධෛර්යමත් කිරීම අභිබවා ක්‍රියාවෙන් එය පෙන්නුම් කරන තරමට වඩාත් ප්‍රායෝගිකය. දිව්‍ය අවවාදය නොතකා යෑමේ ප්‍රතිඵලය ලෙසින් ජීවිත උපද්‍රවවලට මුහුණ පාන්නා වූ කුණාටුවකට මැදිව සිටිය පිරිසක් ඊට මුහුණ දීගත නොහැකිව අපේක්ෂා භංගත්වයට පත්ව මනස තුල රැලි නගමින් තිබුණා වූ කුණාටුව කොතරම් දෙයත් නොකා නොබී දින ගණනාවක් අධෛර්යයේ කුණාටු වලට නැතුව සිටිය අවස්ථාවක ප්‍රේමයේ දෙවිඳුන්ගේ ධෛර්යයේ වදන් දේව මනුෂ්‍යයා තුලින් ඔවුන්ගේ සමනත වැටුණත් ඊට ප්‍රතිචාර පමා වෙමින් තිබුණේ ඒ තරමටම ඔවුන්ගේ මනස අධෛර්යයේ පතුලට වැටී තිබුණු නිසාවෙනි. ක්‍රියාවක් තුලින් ඔවුන්ව දිරිමත් කිරීම දෙවිඳුන්ගේ ක්‍රමය වූ අතර ක්‍රියා 27 34 35 කෑම කනමෙන් නුඹලාට අවවාද කරමි. මක් නිසාද එය නුඹලාගේ ආරක්ෂාව පිණිස ඕනෑ කරේ? නුඹලාගෙන් කිසිවෙකුගේ ඉසකේ ගහක්වත් නැති නොවන්නේ යයි කීවේය. ඔහු මෙසේ කියා රොටි රැගෙන සියල්ලන් ඉදිරියේහි දෙවියන් වහන්සේට ස්තුති කොට කඩා කන්ට පටන් ගත්තේය. එවිට ඔවුන් සියල්ලොත් ධෛර්යය ලැබ තුමුද කෑම කෑවෝය. අවශ්‍යම මොහොතේ ක්‍රියාව මොනතරම් ධෛර්යයක් ගෙන දේවිද බොහෝ දෙනෙකුට.